වගේම රජය කෘෂිකර්මාන්ත වෙනුවෙන් ඍජුවම සම්බන්ධ විය යුතුයි, අනුග්‍රහය දැක්විය යුතුයි. අද ලෝකේ තාක්ෂණය හරහා කෘෂිකර්මය ඉතා ඉහළ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. අපි ඒ තාක්ෂණය පාවිච්චි කරන්නට ඕන. අපි ගොවියාට ඒ තාක්ෂණය ලබා දෙන්නට ඕන. ජල කර්මනාකරය වෙනුවෙන්, එවාගේම හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල වශයෙන් තාක්ෂණය අද දියුණු වෙලා තිබෙනවා. රජයේ යුතුකමක් තමයි මේ තාක්ෂණය ගොවියාට හඳුන්වා දීම, හොඳ බීජ වර්ග නිෂ්පාදනය කිරීම, ගුණාත්මකභාවයෙන් වැඩි පොහොර ලබා දීම. මේවා ඉතාමත්ම වැදගත් වෙනවා. මේ හරහා ගොවි ජනතාවගේ ආදායම අපිට වැඩි කරන්නට පුළුවන්. ගොවියා හැමදාම දුප්පත් වෙන්නට අවශ්‍ය නැහැ. අපි ගොවියා ව්‍යවසායකෙක් කරන්නට ඕනේ. අපි දන්නවා අද විශාල වශයෙන් සමහර අපතේ යනවා. ඒවා හැසුරුම් ක්‍රම, ඒවා ප්‍රවාහන ක්‍රම නොමැති නිසා විශාල ප්‍රමාණයක් නිපදවුම් විනාශ වෙලා යනවා, 40%ක් පමණ. මේවා වෙනුවෙන් අපි තාක්ෂණය ගේන්නට ඕනේ. මේ හරහා අපිට පුළුවන් ගොවියාගේ ආදායම වැඩි කරන්නට. කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් තියෙන, ඕනෑකමක් තිබෙන අපි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවයක් දීලා ඒ සංවර්ධනය කරනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි අද අපි දන්නවා 23%ක් පමණ ඉන්න තරුණ තරුණියන්, ඒ අය අද ආසානයින් ඉන්නේ. අධ්‍යාපනය වේවා, විරැකියාව වේවා, මේවා නිසා අද අපේ තරුණ තරුණියන් අතර මං වෙලා ඉන්නවා. මේ අපේ අනාගතය. අපි අනිවාර්යෙන්ම මේ තරුණ තරුණියන් අපේ අනාගතය සමෘද්ධි කරගන්නට නම් මොවුන්ට හැකියාවක් ලබා දෙන්නට ඕනේ. ගුණාත්මක අධ්‍යාපනයක් අපි ලබා දෙන්නට ඕනේ. ඔවුන්ට ඔවුන් කෙරෙහි විශ්වාසයක් ඇති කරවන්නට ඕනේ. අපි මෙන්න මේ හේතුව නිසා අපේ පළවෙනි අවුරුද්දෙම අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. තරුණ තරුණියන්ට විශේෂයෙන්ම උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අපි විශාල ආයෝජනයක් කරනවා. අපි සියලුම ඒ අයට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය පාසුකම් සපයනවා. දැනට තිබෙන විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, නව විශ්වවිද්‍යාල ආරම්භ කරලා, තාක්ෂණ කාර්මික විද්‍යාල ආරම්භ කරලා, ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් දැනුමක් තිබෙන, හැකියාවක් තිබෙන අධ්‍යාපනයක් ලබා ගන්නට අපි සලසුම් කරනවා. ප්‍රාචාර්ය මණ්ඩලය වැඩි කරලා පාඨමාලා සකස් කරනවා. මේ ආර්ථිකයට ඔවුන් අතරමං නොවි උපාධියක් ලබලත් රැකියාවක් හොයන්නට සිදු නොවන පරිදි ආර්ථිකයට ඍජුවන සම්බන්ධ වෙන්නට පුළුවන් විදියට අපි සකස් කරනවා. ඒ වගේම තමුන්නාන්සල දන්නවා මේ පළාතේ විශේෂයෙන්ම මම දන්නවා ජල ප්‍රශ්නයක් තිබෙනවා. තමුන්නාන්සලට පසුගිය කාලය තුළ කන්න තුනම කරගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ආරම්භ කර ජලාශ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරලා මේ රජයට තවමත් ඒක අවසන් කරන්නට පුළුවන් වෙලා නැහැ. ඒ හින්දා තමුන්නාන්සේලා විශේෂයෙන්ම නාගදීප ව්‍යාපාරයේ ගොවීන් මහත් අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. අපි මේ ව්‍යාපෘති එදා ආරම්භ කරපු ව්‍යාපෘති අපේ රජයක් යටතේ අවසන් කළා. තමුන්නාන්සේලාගේ ජල ප්‍රශ්නේ විසඳනවයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම අපි දන්නවා අද තමුන්නාන්සේලා මුහුණ පාලා තියෙන අලි ගැටුම් ප්‍රශ්නය, මේ ප්‍රශ්නයටත් අපි අනිවාර්යෙන්ම විසඳුමක් ලබා දෙනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා.
අපි එදා පොරොන්දු දීලා පොරොන්දු ඉටු කරපු අය අපි අභියෝග ජයගත්තු අය එදා ආරක්ෂක ලේකම්වරයා හැටියට මේ රටේ යුද්ධය අවසන් කරන්නට ඒ කාර්ය පැවරුවා මට පුළුවන් වුණා අවුරුදු දෙකහමාරක් ඇතුළත එතුමාගේ නායකත්වය යටතේ අපිට මේ ත්‍රස්තවාදය අවසන් කළා සාමය ළඟා කරන්නට ඒ වගේම ඊට පස්සේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මට පුළුවන් වුණා කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට අද තමුන්නාංශලා කොළඹ නගරයේ දකින දියුණුව සම්පූර්ණයෙන්ම මගේ කාලය ඇතුළත ඇති වුණු දියුණුවක් මේ නිසා මම තමුන්නාංශලාට පොරොන්දු වෙනවා අද තමුන්නාංශලා මුහුණ පාලා තියෙන අභියෝග අපි ඒ අභියෝග තමුන්නාංශලාත් සමග ජය ගන්නවයි කියන එකත් මේ අවස්ථාවේදී සාතික වෙනවා තමුන්නාංශලා මා කෙරෙහි විශ්වාසය තියන්න තමුන්නාංශලාගේ යුතුයකම තමුන්නාංශලා ඉෂ්ට කරන්න මම මගේ යුතුයකම සුරක්ෂිත රටක් සහ සංවර්ධිත රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලබා දෙනවයි කියන පොරොන්දුව මේ අවස්ථාවේදී දෙනවා තමුන්නාංශලාට ජය වේවා මව්බිමට ජය වේවා මයංගන ජනතාවට ජය වේවා ඔබ සමට සුබ රාත්‍රියක් වේවා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ